දෙදහස් විසි හතර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බහර දීම අද දහවල් 12න් අවසන් වුණා. ඊයේ දිනේ වන විට නාම යෝජනා බහර දී තිබු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 147ක්. ස්වාධීන කණ්ඩායම් 94ක් ද නාම යෝජනා බහර දී තිබුණා. මේ අතර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂකීන්ගේ නාම යෝජනා අත්සන් තැබීම ඊයේ සිදු කෙරුණා. මෙහි විශේෂත්වයක් ලෙස දක්නට ලැබුණේ ආබාධ සහිත පුද්ගලින් නියෝජනය කර මින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමයි. ජාතික ජනබලවේග අපේක්ෂකින්ගේ නාම යෝජනා බහර දීමද අද පෙරවරුවේ සිදු කෙරුණා. ජනාධිපති වරණේදී අපි ලැබුවා ගත්ත ජයග්‍රහණය තහවුරු කළා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඒ වැඩපිළිවෙල ශක්තිමත් වෙ ඉදිරියට ගෙන යන්න පුළුවන් නියෝජනයක් අපිට පාර්ලිමේන්තුවේ ලබා දෙයි කියලා අපිට විශ්වාසයි. කාන්තා නියෝජනයේ ඉතාමත්ම හොඳයි. කොළඹින්ම ඉන්නවා අපිට 5 දෙනෙක්. සෑම දිස්ත්‍රික්කයකම අපි කාන්තා නියෝජනයක් ඉදිරිපත් කළා තියෙනවා. මට හොඳටම විශ්වාසයි මේ පාර පාර්ලිමේන්තුවේ අපි වාර්තාවක් තියෙනවා. පාර්ලිමේන්තු ජනාධිපති දිනන්න කලින් ලැබපු ජයග්‍රහණය තමයි ඒ ගර්හිත දූෂිත ජාතිවාදී කණ්ඩායම අඩු ගන්න අපේක්ෂකයන්වත් නොවනේ. අපි ජනතාවට හිසනම ආචාර කරනවා. ඔවුන් ගත්ත ඒ වැදගත් තීන්දුවට. සමගි ජන සංධානයේද අදත් නාම යෝජනා බහර දීමටයි කටයුතු කළේ. මේ ජනවරම ආරක්ෂා කිරීමේ යුතුයකම සමගි ජන බලවේගයට මේ මහ මැතිවරණය තුළ මේ රටේ ජනතාව බහුතරය බාර දෙයි. ඒ බාර දෙන විශ්වාසය අපි ආරක්ෂා කරමින් අපේ නායකතුමාගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල මේ රටේ ජනතාවගේ සීන සැබෑ කරන යුගයේ සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තුළ අපි අනිවාර්යයෙන්ම ඉෂිද්ධ කරන නිසා අපේ ලයිස්තුව බැලුවම මේකේ හොඳ පරිණත අත්දැකීම් තියෙන හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා අපි විශ්වාස කරන ජනතාව අත්හදා බැලීම් වලට ඡන්දයක් දීලා තිබුණා නම් මේ ඡන්දෙදී දක්ෂම කණ්ඩායම පත් කරන්න සහ මේ බලය පුරණය කරන්න ශක්තිමත් කරන්න සමගි ජන බලවේගයට බහුතරයක් මේ මැතිවරණයේදී ඡන්ද දෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. හොඳ පාර්ලිමේන්තුවක් ඇති කරන්න ඕනේ. ඒ වගේම වංචාවෙන් දූෂණයෙන් තොර පාර්ලිමේන්තු නියෝජිතව පත් වෙන්න ඕනේ කියලා තමයි සමාජය අද මතය තියෙන්නේ. මට කියන්න තියෙන්නේ සමගි ජන බලවේගය ඉදිරිපත් කළ තියෙන කණ්ඩායමට කිසිම චෝදනාවක් නැහැ. සර්වජන බලයේ පක්ෂීය නියෝජනය කරන අපේක්ෂකින්ද අද දිස්ත්‍රික්ක කිහිපයකදී නාම යෝජනා පහර දුන්නා. අනිවාර්යයෙන්ම ප්‍රබලම විපක්ෂය වෙන්නේ අපි. ඒක ස්ථීරයි සර්වජන බලය පදක්කම ලකුණ. විශේෂයෙන් මේ වෙලාවේදී කියන්න ඕන අපිට තියෙනවා රටේ සාධනීය මහ ජනතාව වෙනුවෙන් සිද්ධ කරන සාධනීය ක්‍රියාවලිය සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන. මෙතෙක් කල තිබ්බ විපක්ෂයට වඩා එහා ගිය ක්‍රමවේදයක් අපි පාවිච්චි කරා. රටට බලපාන රටට හානි කරන කිසිදු පනතක් නීතියක් සඳහා අපි අනිවාර්යයෙන්ම ජනතාවගේ පැත්තේ ඉඳලා විරුද්ධව කටයුතු කරන්න ක්‍රියා කරනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තනග කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද අද නාම යෝජනා බහර දීමට කටයුතු කළා. මමත් කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වතාවේ තරඟ වදිනවා. අපේ පක්ෂයේ පෙරවතාවේ හිටිය එක මන්ත්‍රීවරයයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. එතුමා මේ අවස්ථාවේදී මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැත්තේ අපේ පක්ෂයේ සංස්කෘතියක් තියෙනවා. ජනාධිපති ධූරයට ගියාට පස්සේ නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන්නේ නැහැ කියලා. කාන්තා නියෝජන හැම දිස්ත්‍රික්කයකම වාගේ තිනෝ සමහර වෙලාවෙ එකකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් අනුව ඒ ප්‍රදේශයේ කාන්තා නියෝජන ලබා දීලා තියෙනවා. නොදන්නා කවදාවත් නමක් අහලා නැති කණ්ඩායම් වලට වඩා ජනතාව හොඳින් දන්නා අඳුරන ජනතාවට සමීප වෙච්ච අපේ කණ්ඩායමට විශාල ප්‍රතිචාරයක් ජනතාවගේ ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ඩබල ඇරෙන්න බදුල කාටද ඡන්ද දෙන්න මිනිහෙක් ඉන්නේ මේ බදුල දිස්ත්‍රික්කයේ මිනිසුන්ට. රස්තාවල් අරන් තියෙන්නේ මේ ඩබලේ. සංවර්ධනය වෙලා තියෙන්නේ මේ ඩබලේ. පාරවල් ඇදලා තියෙන්නේ මේ ඩබලේ. වතුර දෙයිලා තියෙන්නේ මේ ඩබල. මේ බදුල දිස්ත්‍රික්කයේ හැම මගුලම්ම කරලා තියෙන්නේ මේ ඩබල. Right.
මිනිස්සුන්ට හදිසියට දුකට සැපට හම්බ වෙන්න පුළුවන් කතා කරන්න පුළුවන් ගමට වැඩක් කරපු ගමේ මිනිස්සුත් එක්ක ජීවත් වෙච්ච කෙනා තෝරන ඡන්දෙ මේක. ඒ නිසා ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල මේක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මේක ගමේ මහජන නියෝජිතයා තෝරන ඡන්දෙ ගමේ ජනතාව විසින් නියම මහජන නියෝජිතයා තෝරගන්න. ජනාධිපති වෙන්නේ බොහොම කෙටි කාලයක් තිබුණේ අපිට රට වෙනුවෙන් වැඩ කරන්න තමයි අපි කැප වුණේ අවසාන මොහොතේ සතියක දෙකකින්දලා තමයි අපිට මැතිවරණය කරන්න සිද්ධ වුණේ මැතිවරණ ව්‍යාපාරයට අනුගත වෙන්න අපි දැන් පොඩි මාසයක කාලයක් තියෙනවා අර අත්දැකීම් අපිට තියෙනවා ඒ අත්දැකීමුත් එක්ක ජනතාව අතරට යන්න තමයි අපි සූදානම් මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාම යෝජනා බහර දුන්නා අපේ මුතුන් මෙත්තෝ දිවිපෙදුවේ ඒකේ රටක් සඳහා ඉතින් ඒක කාටවත් අපි අත තියන් දෙන්නේ නැහැ ඒ වගේම තමයි බුදුදහමටත් අපි අත තියන් දෙන්නේ නැහැ ඒක වළක්වන්න තමයි අත වශයෙන් පොදු පෙරවෙන මේවර අපි අපේක්ෂක ඉදිරිපත් කරේ දේශපාලනයේදී උදාවෙන හැම තත්පරයක්ම අභියෝගයක් විදිහට තමයි අපි බාරගත්තේ සියලු ප්‍රතිවාදීන් පිළිමද අපට හැදෑරීමක් තියෙනවා ඒ සියලු දෙනාට අපි සුබපතනවා ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරයේදී ඕනෑම අභියෝගයකට ඉතාම සාධාරණ විදිහට මුහුණ දෙන්න අපි ලෑස්තියි සෙසු පක්ෂද එළමෙන මහ මැතිවරණය සඳහා නාම යෝජනා බහර දීමටයි කටයුතු කළේ දොලාසිර එක හමාර දක්වා කාලය තුලදී මේ ඉදිරිපත් වෙච්ච නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලැබෙනවා නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට නාම යෝජනා මණ්ඩලයට හැකියාව තිබෙන්නේ 281 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 15 වෙනි වගන්තිය යටතේ සඳහන් කරන ලද කරුණු වලට අනුකූල නොවීම නිසා තමයි නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සිදු කරන ලබන යනුව පනතේ 19 වෙනි වගන්තිය අනුව මේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට අදාළ කටයුතු සිදු කරන ලබනවා. පසුව ඒ දිස්ත්‍රික්කයේ නාම යෝජනා බාර දුන් ස්වාධීන කණ්ඩායම් සඳහා සලකුණු ලබා දීම සිදු කරන ලබනවා. ඒත් එක්කම ඊට අදාළ කටයුතු එම ස්ථානවලදී සිදු කරන ලබනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.